රනිල් වික්‍රමසිංහ මහත්මයා අද ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා සජබ හදපු වෙලාවේ ඒකට 67 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ගියා. නගර සභාව, නගරාධිපතිවරු, ප්‍රාදේශ සභාව, මන්ත්‍රීවරු, සභාපතිවරු 800 ගාණක් සජබට එකතු වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ සියලු දෙනා මාස්ක් කරුවා. පක්ෂයේ ලේකම්ගේ ඉඳලා හැම කෙනෙක්ම මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 67ක් අස් කළා. නගර සභාව, ප්‍රාදේශ සභාව මන්ත්‍රීවරු, නගරාධිපතිවරු 800 ගාණක් අස් කළා. ඒගොල්ල උසාවි ගියාම උසාවියනොත් ඒගොල්ල ප්‍රතික්ෂේප වුණා ඒගොල්ලන්ගේ නඩුව. ඉතින් ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ බණ්ඩාරනායක මහත්මයා මෙතනිය ඉදිරියට ගෙන ආපු ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක්. මේ පක්ෂය ඉදිරියට ශක්තිමත්ව ඉදිරියට යනවා. මේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී අපි ශක්තිමත් කරලා තියෙනවා. පක්ෂයේ විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙතෙක් අර ඇදී ඇදී තිබුණු තත්ත්වය කෙනෙක් විනය ක්‍රියාමාර්ග පක්ෂය ගත්ත විනය තීන්දුව වලට පිටස්තර වැඩ කරපුවාම ඒවට විනය ක්‍රියාමාර්ග අරගෙන අවුරුදු එකහමාර දෙක ඒ ගිහිල්ලා ඊට පස්සේ ආයි උසාවි ගිහිල්ලා ඇදෙනවා. ඉතින් ඒක නිසා අද මේ කලේ එවැනි තත්ත්වයන් වළක්වලා විනය ක්‍රියාමාර්ග ගැනීම ඉතාම ඉක්මන් කිරීමට විවස්ථාවට ඇතුළත් කිරීම. එච්චරයි. එහෙම විරුද්ධත්වයක් උනේ නැහැ නේ. ඉතින් අපි ගාව කොහොම තියෙනවන්නේ මේ කිසි කෙනෙක් අත ඉස්සුවේ නැහැ විරුද්ධව. ඒවා ඉතින් ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඉතින් දැන් මම ජනාධිපති කාලේ 19 සංශෝධනය කළාත් මට මොනතරම් දේවල් කිව්වද, මොනතරම් නිඳා අපහාස කළාද, මේ මොනතරම් මාව අගෞරවයටපත් කළාද. ඒක නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සමාජයක දේශපාලන නායකයෙකුට ඔය හොඳක් අහනවයි කියන එක ලේසි නැහැ. ඒක මේ නෙවෙයි මුළු ලෝකෙම එහෙම තමයි. ඉතින් ඒක නිසා අපි මේවට කලබල වෙන්න ඕනේ. අපි හිට සංවස්සරයේ තියෙනවා ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරමින් පක්ෂ විවස්ථාව ශක්තිමත් කළා මේ තුල. හොඳයි. ඇමතිවරු ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතියට යටත්ව නෙවෙයිනේ. පක්ෂය ගත්ත තීන්දුව සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කළා නේගොල්ල පක්ෂය. ඉතින් විනය ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. විනය ක්‍රියාමාර්ග සමහර අයට අරන් තියෙනවා, සමහර අය මේ උසාවි ගිහින් තියෙනවා අපිට විරුද්ධව. ඒ ඔක්කොම අපි කළා තියෙනවා.